හැමෝටම සුබ දවසක් වල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද ටික වෙනස් වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. අද මම ඔයාලව ටිකක් ලස්සන තැනකට වගේම වෙනස් ගමනක් එක්කගෙන යන්න තමයි මේ හදන්නේ. ඒ යන්න ගියපු ගමන අවසානයේ විනෝද ගමනක් වුණ හැටි තමයි ඔයාලට දැන් මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මට ගොඩාක් හිතවත් කෙනෙක් අලුතෙන් පුංචිවට තේ කඩයක් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් එයාගේ හිතේ තියෙන කැකිතියත් එක්ක එයාට ඒක කරගන්න ටිකක් හිතට බයයි වගේ කීවා. මම දැන් මේ කේක් එකක් කාගෙන පැණිවලු ටිකකුත් ලෑස්ති කරගෙන එයාලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ එයාලා අලුතෙන් පටන් ගත්තේ පුංචි තේ කඩේ. ඉතින් එයා මුලින්ම මොකුත්ම කෑම හදන්න ලොකෝට දැනගෙන හිටියේ නෑ. මම එයාට ලේසියෙන්ම මේ කෑම වර්ග හදාගන්න විදිය කියලා දුන්නා. ඔයාටත් පාරායිනේ පුංචි හරි ඉඩක් තියෙනවා නම් කොයි විදියකින් හරි පුංචි බිස්නස් එකක් පටන් ගන්න. ඒ වගේ පුංචි බිස්නස් හදාගෙන ලස්සනට කරගෙන යන අයගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මේ වීඩියෝ එකට එකතු කරා. දැන් මම මේ ඔයාලට පෙන්වන අච්චාර කඩේ දාගෙන ඉන්නේ බියුටි සැලුන් එකක් කරන අක්කා කෙනෙක්. ඒ අක්කා සැලුන් එකේ වැඩ කරන ගමන් මෙතන අච්චාරු කඩේ දාගෙන ඉන්නේ. එයාගේ උදව්වට එයාගේ නැන්දම්ම තමයි මේ බබා වඩාගෙන ඉන්නේ. මේ නංගි මල්ලි දෙන්නා පාරානේ තියාගෙන බඩේ රුමු තම්බල විකුණනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේ පුංචි තේ කඩයක්. අපිට කන්න දවල් කෑමත් අරගෙන අපි දැන් යන්න හදන්නේ දැදුරුවේ ජලාශය බලන්න. දිගටම වැහපු වැස්ස නිසා දැදුරුවේ ජලාශයේ වාන්දරට ඔක්කොම වගේ එදා විවෘත කරලා තිබුණේ. දැනිනම් මේ වීඩියෝ එකේ ඉස්සරහට මගේ එදා දවස ගත වුණේ කොහොමද කියලා ඔයාලා බලාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස් පහලින් කමෙන්ට් එකක් ලියන්නත් අමතක කරන්න එපා.
de colatelo.